මහපොළ ශිෂ්‍යත්ව වාරිකයේ රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකයේ රුපියල් 6500 දක්වාත් ඒ අනුව ඉහළ නැංවෙනවා. ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට මේ ක්‍රියාත්මක කිරීමටයි කැබිනට් අනුමැති හිමි වුණේ. බහණ්ඩ ආනයනය කිරීමේදී අය කෙරෙන ආනයන බදු සංශෝධනය කෙරෙනවා. රේගු ආනයන, සෙස්, විශේෂ වෙළඳ බහණ්ඩ, වරාය සහ ගුවන් තුටුපළ සංවර්ධන යන බදු සංශෝධනය කිරීමට නියමිතයි. අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභ පුළුල් කෙරෙනවා. විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් සහ රාජ්‍ය සේවකින්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 1000ක දායක මුදලක් අයකර ජාතික රක්ෂණ බහර අරමුදලට බැරකිරීමට සහ එමගින් යෝජිත වැඩි පහසුකම් සහිත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සැලසුමයි. ඒ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැති හිමි වුණා. ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා ගැනීමට පසුගිය වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව පළමු අදියරේදී ඇමරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දුන් අතර දෙවන අදියරට අදාළ වැඩසටහන සම්පූර්ණ කිරීමත් සමග අනෙක් මුදල් ලබා ගැනීමට නියමිතයි.